ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා මලියදේව මහරහතන් වහන්සේගෙන් පසු අනාගත මෛත්‍රී බුද්ධ ශාසනයට නිවන් කල්දමා ඇති පසුබිමක මාර්ගඵල අවබෝධ කළ නොහැකි යන දුර්මතය බිඳ හෙළමින් එම මතය බැහැර කරමින් ධර්ම ගවේෂණයක යෙදී මේ භවයේදීම මාර්ගඵල සාක්ෂාත් කළ හැකි බැව් දේශනා කරමින් ප්‍රායෝගික වෙමින් පූර්වාදර්ශයක් දෙමින් දේශනා කරනු ලබන ගෞරවනීය දේශකයන්න් වහන්සේ වන පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේට උපහාර පිණිස මෙම උතුම් ධර්මදේශනය සඳහා තංගල්ල අංක 144 නිවසේහි පදිංචි එන් ඒ ලීලාවතී මෙතනිය සහ ටී රණසිංහ මෙතිතුමන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය දරා තිබෙනවා උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී හා ලෝකවාසී සියලු දෙනාටම සසර දුකින් අත මිදී උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා යන්නද දායකත්වයේ දරන සදහැවතුන් දෙපළ අරමුණු කරමින් බලාපොරොත්තු වෙනවා එසේම වේවා කියා ආශිර්වාද කරනවා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से पच्चत्तं वेदितब्बो विन्यो हीति धर्मानुशासनाभि सदैवर अनुग्रहक दायकत्वे दरन्नावु पिन्नतुन प्रमुख धर्ण श्रवणाभिलासी सदर पिन्नतने धर्मेकन पदे विविधाकार समाजे भावितावेन एक मुलिन विना विशेषण वचने कदला समाज धर्म सार धर्म हमने आगमिक मट्ट में विन धर्म सार धर्म अहम के कथाकर पुलवा නමුත් මේ බුදුසමයේ ධර්මයේ කියන පදය යෙදෙන්නේ මේ සියලු අර්ථයන් පරයායමින් මේ පිළිබඳව මා දකින්නේ සමාජයේ බොහෝ දෙනාට මතයක් කරුණාම ගැඹුරු අවබෝධයක් නැහැයි කියලා. දැන් බලන්න අපිට ළමා කාලෙන් පසුව තෙරුවන් සරණක් කියවීමෙන් සරණගත වෙනවානේ බුද්ධං සරණං ගච්ඡාමි බුදුන් සරණ යමි ධම්මං සරණං ගච්ඡාමි ධම්ම සරණ යමි සංඝං සරණං ගච්ඡාමි සංඝයා සරණ යමි කියලා ඉගෙන ගන්නත් තියෙනවා දැන් මේ සමාජයේ පොයට හෝ නැත්නම් අනිත් දවස්වලට බුදුන් වඳිනවා ධර්මයේ වඳිනවා සංඝයා වඳිනවා ඒ සඳහා මේ ගාථා තුනත් පාවිච්චි කරනවා තෙරුවන් වඳින කියලා මම දකින්නේ වඳිනකොට බුද්ධං සරණං ගච්ඡාමි නෙමෙයි බුද්ධං වන්දාමි ධම්මං වන්දාමි සංඝං වන්දාමි ඒක නැත වන්දාම අපිනා ඒක බුදුන් දහම් සංගුණ වස්තුන්කොට පුද්ගලයින්කොට කරන්නා වූ ආමිස පූජාවේ අංගයක් වශයෙන් තේරුම් ගන්න පව් හෝ වැරදි නෙමෙයි ඒක ආමිස පූජාවේ අංගයක් නැවත ආමිස පූජාවේ අංගේ වන්දාමි අරුණහම සරණං ගච්ඡාමි නෙමෙයි සරණං ගච්ඡාමි කුමටද තියෙන්නේ සරණ යමි කියලා නේ තියෙන්නේ සාමාන්‍යයෙන් මම කියනවා නගරයට යන්න ඕන නම් බයිසිකලයක් සරණ කර ගන්න ඕන කියලා හාන්න ඕන නම් නගුලක් සරණ කර ගන්න ඕනයි කියලා ඒ වගේ ගඩොල් කපන්න ඕන නම් ගඩොල් ලච්චු සහ ලෑල්ල සරණ කර ගන්න ඕනයි කියලා සරණ වෙනවා කියන එකේ තේරුම ඒ වගේ තෙරුවන් සරණ කුමක් සඳහාදයි සමාජයේ තේරුම් ගන්න ඕන තෙරුවන් සරණ සසර දුකින් මිදීම සඳහා වෙන මොනවටවත්ම නෙවෙයි. නම් සසර දුකින් මිදීම සඳහා තමයි තෙරුවන් සරණ කරගන්නේ ගත යුත්තේ. කවුද සසර දුකින් මිදීමට තෙරුවන් සරණ කරගන්නේ? මා දකිනවා පෘථග්ජන කිසිවෙක් සසර දුකින් මිදීමට අවශ්‍ය තෙරුවන් සරණ කරගන්නේ නැහැ. ඔවුන්ට තියෙන්නේ සරණං ගච්ඡාමිනේ අර වන්දාමි බුද්ධං වන්දාමි ධම්මං වන්දාමි සංඝං වන්දාමි පමණයි. එනම් අපි වන්දාමි තත්වයේ ඉඳලා සරණං ගච්ඡාමි තත්ත්වයට එන්න වෙනවා. එතකොට සසර දුකින් මිදීමට ධර්මයේ සරණ වෙනවා.
ධම්මන්තරණං ගච්ඡ ධර්මයේ සරණ කර ගන්නවායි කියලා කියන්නේ. දැන් ධර්මය කියන්නේ කුමක්ද? දරුව කියනවා හොඳ දෙයට ධර්මය කියලා. සතුන් මරන්නේ නැත්නම් හොරකම් කරන්නේ නැත්නම් මත්පැන් කාර්ය කරන්නේ නැත්නම්. ඒ වගේම දුස්චරිතයෙන් තොර ජීවත් වෙන පුද්ගලයා කියනවා මම ධර්මකාමී ජීවිතයක් ගත කරන්නයි කියලා. මේ විදිහට තම තමන් ගත කරන යහපත් ජීවිතේ ධර්මයේ කියන අර්ථයට ගලපන්න සමාජයේ කල්පනා කරනු ලබනවා. මා දකිනවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට පෙර බුදුරජාණන් වහන්සේ විස්තර කරනු ලබන ධර්මයේ කාටවත් හමු වෙලා තිබුණේ නැහැ. බුදුසමයේ ලස්සන වචනයක් තිබෙනවා, ධර්මය දකීද බුදුන් දකී කියලත්. අන්න ඒ අර්ථයෙන් ධර්මය හොයාන යන්න ඕන. දැන් අපි මේ සමාජය ධර්ම පුස්තකයට, සූත්‍ර දේශනාවලට, බණ කතාවලට ධර්මය කියලා කියනවා. ජාතක දේශනා හෝ චරිත කතා හෝ සූත්‍ර දේශනා හෝ තවත් ගාථා හෝ මේ සියල්ල මම දකින්නේ ධර්මයට යන මාර්ගයේ වශයෙන්, ධර්මයේ නෙමෙයි. හොඳට තේරුම් ගන්න ඕන කාරණයක් ඒක. ඒවා උපයෝගී මාර්ග. මට මතකයි මම වසර 15ක් 20කට පෙර කිසියම් ගමනක් ගියා. මේ ප්‍රදේශයට මම ගිහින් තිබුණේ නැහැ. මට යන්න ඕන තැනට යන්න මම දන්නේ නැහැ. නමුත් වාහනයෙන් බැසපු තැන් පටන් නැත්නම් වාහනේ හරවපු තැන් පටන් ඊතල ටිකක් තිබුණා. අදාළ තැනට යන පාර කියලා ඊතල ගහලා හන්දියෙන් හන්දියට. කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. මම ඊතල ඔස්සේ ගියාම මට තැන හමු වුණා. ඊතල කියන්නේ ස්ථානේ නෙවෙයිනේ. ඊතල කියන්නේ ස්ථානෙට යන මාර්ග සලකුණු. ස්ථානේ වෙනම තැනක්. අන්න ඒ වගේ ධර්මය කියන්නේ ස්ථානයක්. එතෙන්ට යන මඟ සලකුණු තමයි සූත්‍ර දේශනා කියලා කියන්නේ. එනිසා සූත්‍ර දේශනාවල තියෙන මාර්ගය. නමුත් ධර්මය කියන්නේ ඒ ගියාම හම් වෙන එකට. එනිසා මේ ලෝ පළමෙන්ම ධර්මය හමුණ තැනැත්තා තමයි වත්මන් යුගයේ බුදුරජාණන් වහන්සේ. අනිත් අයටත් ධම්ම දායාදෝ භික්ඛවේ භවත මා ආමිස දායාදෝ කියලා ධර්මයේ දායාද කොටගෙන ජීවත් වෙන්න ආමිසයට හිමිකම් කියන්න එපායි කියලා වචනෙත් පාවිච්චි කළ තමයි ධර්මය කියලා. ඉතින් ධර්මය කියන්නේ හොඳ දෙයයි, හොඳ දෙයක් ඉක්මවා යන දෙයක් නම්, සූත්‍ර දේශනා කියන්නේ ධර්මයට යන පාර නම් ධර්මය කියන්නේ කුමක්ද? මෙන්න මේ පිළිබඳව කතා කරන්නයි මම අර ගාථා පාඨයක් ගත්තේ. ගාථා පාඨයක ගුණ 6ක තියෙන අගයක. නමුත් 6ම කතා කරන්නයි කල්පනා කරන්නේ. ධර්ම රත්නයේ සතු ගුණ ටිකක් තියෙනවනේ ඔබ දන්න වදින ගාථාවේ. ඒ ධර්ම රත්නය කියන්නේ මොකේටද? ඒකේ තමයි ඒ ගුණ තියෙන්නේ. හොඳයි, සූත්‍ර දේශනාත් නොවේ නම්, හොඳ දෙයක් නොවේ නම් කුමක්ද ධර්මය? බුදුන් වහන්සේට පළමුවෙන් හමු වුණ මේ ධර්මය කුමක්ද? මා මේක පැහැදිලි කිරීමේදී බොහෝ විට ගන්න ගාථා දෙකක් තිබෙනවා. රතන සූත්‍රයේ ධර්මයේ සඳහන් ගාථා දෙක. කයං විරාගං අමතං පණිතං යදජ්ජ ගා සක්ඛ්‍යමුනේ සමාහිතෝ. රාගදේශ මොහසේ කරන්නා වූ, රාගේ නැති කරන්නා වූ, අමෘත සංඛ්‍යාතෝ ප්‍රණීත වූ සාක්‍යමුනිඳුන් වහන්සේ කිසියම් ආකාර අධ්‍යාත්මික සංසුන් බවකට, සමාහිත බවකට පත් වුණා. නතේන ධම්මේන සමත්තිකින්චි. අන්නේ සමාහිත බව හා සමාන ධර්මයක් නැහැ. ඉදම්පි ධම්මේ රතනම් පණිතම්. මේද ධර්මයේ උතුම් රත්න භාවයක්. දැන් ධර්මයේ කිව්වේ සමාහිත බවකට නේද? ඒ සමාහිත බවෙන් මිනිස්සුන්ට සෝවේවා කියන එක නේද මේ පෙන්වන්නේ? මං හිතන්නේ නිවන් සැප ලැබේවා කියන එකේ තේරුම සමාහිත බවෙන් සෝවේවා කියන එක. නමුත් අර මරණයක් සිදුනම් පස්සේ ගහන බැනරෙන් කතා කරන මරණයෙන් පස්සේ නිවන් සැප ලැබේවා නෙමේ, ජීවිතය තුළ නිවන් සැප ලැබේවා. ඒ සත්‍යයෙන් සෝවෙන්ට නම් නිවීමේ සුවය ලැබෙන්න වෙනවා. ඒකට ධර්මය කියලා කතා කරලා තිබෙන්නේ මා දකින්නේ නිවීමට. ඊළඟ එකත් ගනිමු අපි. යං බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින්. ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් වර්ණා කළ සේක්ද පරිවන්නයි සුචින් සමාධි. පිරිසිදු සමාධියක්.
සමාධිමානං තරිකඤ්ඤම ආහු. ඒ සමා සමාධිය හා සමාන සමාධියක් නැහැ. වෙනස් සමාධියක් නැහැ. සමාධිනාත්තේන සමෝ නවිජ්ජති. එහ සමාන සමාධියක් නැහැ. ඉදම්පි ධම්මේ රතනම් පනිතං. දැන් අර සමාධියට නේද ධර්මය කියලා තියෙන්නේ. මේක ලෞකික සමාධියද? කෙලෙස් සහිත යටපත් කරන සමාධිය නේ ආනන්තරික සමාධිය. සමාධින් බික්කවේ භාවයත කියලා බුදුන් වහන්සේ වදාහරලා තිබෙන්නේ මෙන්න මේ ආනන්තරික සමාධිය පාවිච්චි කරන්නේ නැත්තම් මෙතෙන්ටපත් වෙන්න කියන එක. ක්ලේශයන්ගෙන් වද දෙන්නේ නැති ස්වභාවයේ සිතේ පවතිනා වූ සම්සුන් ස්වභාවයකට සමාධියවත් ධර්මයයි කියනු ලැබේ. දැන් මේ ලෝභ දේශ මොහ දුක් වලින් දුක් විඳින මනුස්සයින්ට මේ ඒවයින් ඉවත් වෙලා ඉන්න මේ ධර්මයේ සරණ තියනවා නම් ඒක මේ ජීවිතේදිම නේද? අන්නේ ධර්මයේ ගුණහයක් තමයි ස්වාක්ඛාත ගාථාවේ පවතින්නේ. ඒ නිසා අපි ධර්මයේ ගුණ හොයාගනිමු. ඊට පස්සේ එතකොට අපි හොයන්න ඕන පිළිවෙලින්. ඉදම්පි ධම්මේ රතනං පනිතං. මේ ධර්මයේ මේ උත්තරීතර භාවයේ නැත්නම් ප්‍රණීත භාවයේ තිබෙනවා. ඒ සත්‍යේ සරණින් ඒතේන සච්චේන සුවත්ති හොතු. ඒ සත්‍යේ සරණින් සත්වයාට සුව වේවා. එහෙමයි පැහැදිලි කරලා තිබෙන්නේ. එතකොට එහෙනම් සත්වයින්ට බුදුරජාණන් වහන්සේ සුව ප්‍රාර්ථනා කරලා තිබෙන්නේ ධර්මයක සරණින්. ඒ ධර්මයේ සරණ මනස් වෙන්න ජීවත් වෙනකොට ලැබෙන්න ඕන. ඒ ධර්මයේ කිව්වේ මොකේද? අර ආනන්තරික සමාධියට නැත්නම් සංසුන් සුවේට. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණ දවසේ උන්වහන්සේට ධර්මය හමු වෙලා නේද? උන්වහන්සේ අවුරුදු 80 දක්වා ධර්මයේ දීවෙනක් කරගෙන නේද ජීවත් වුනේ? රහතන් වහන්සේලාට ධර්මය හමු වෙලා ධර්මයේ සරණ කොට ගින්න නිසා නේද අටලෝ දහමේ කම්පාව නැත්තේ? එහෙනම් ධර්මයේ කියන වචනේ තේරුම ගැඹුරට යන්න. සමාජයේ ලොකු ආගම් වලට ධර්මයේ කීවට, ස්වභාව ධර්මයට ධර්මයේ කීවට, සාර ධර්ම වලට ධර්මයේ කීවට, ජාතක කතාවට චරිත කතාවට ධර්මයේ කීවට තථාගතයන් වහන්සේ ධර්මයේ කියලා පෙන්ලා තිබෙන්නේ නිර්වාණය නැමැති සුවේට. ඉහාත්ම වශයෙන්ම මේක සාක්ෂාත් වෙනකොට ඔහුට ධර්මයේ සරණ ලැබෙනවා. එතකොට දැන් සසර දුකින් මිදෙලා නැද්ද ධර්මයේ? ධර්මයේ සරණ කරගත්ත පුද්ගලයාට සසර දුක් නැහැ. අරෝධහමේ කම්පාව ඔහුට තර්ජනයක් වෙන්නේ නැහැ. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පතිනේ. අරෝධහම ඔබට තර්ජනය කරනවා, බලපෑම් කරනවා. නමුත් සිත කම්පා වෙන්නේ නැත්තේ මොකක් නිසාද? ධර්මයට පැමිණුණොත්. මේක ලස්සන වචනයක් තිබෙනවා තව තැනක. සම්මාදිට්ඨිකෝ සම්මාදිට්ඨිකෝ හොති උච්චති. සාමිනි සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා කියනවා. කොපමණකින් ආර්ය ශ්‍රාවකයෙක් සම්මාදිට්ඨිකවත් වේද? ආගතං ඉමං සද්ධම්මන්ති. සද්ධර්මයට පැමිණියේ වේද? අර බලන්න, සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨියක් තිබෙනවා. මෙන්න මෙයයි අපට හොයාගන්න ඕන. මෙයයි අපට වැසී පවතින්නේ. අපි ධර්මය කියලා පොතට හෝ සූත්‍රවලට කියමින් අනාගත බුදුවරයෙක් හමු වෙලා ධර්මය සරණ කරගන්න බලාපොරොත්තු වෙන තාක් කල් අපට ධර්මය යටපත් වෙලා තින් ධර්මය හමු වෙන්නේ නැහැ. ඒ නිසා තථාගතවරු ධර්මය කියලා පාවිච්චි කළේ උන්වහන්සේලා මේ හොයාගත්ත සංසුන් සුවේට. ඒක මිනිසාට උරුම දෙයක්. ඒක මිනිසා වසාගෙන ධර්මයේ වසාගෙන අධර්මයක් භාවිතා කරන නිසා ඔහුට ධර්මයේ සරණ නැහැ. මෙන්න මේ නිර්වාණය නම් වූ ධර්මයේ ගුණහයක් තමයි මේ ස්වාක්ඛාත පදේ පෙන්වන්නේ. භගවතා ධම්මෝ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. ස්වාක්ඛාතෝ ස අක්ඛාතෝ. මනාව දේශනා කළ බැවින් කියලා කියනවා. දැන් ඔය ඔබට ගුරුවරයා කියලා දෙනවා, මව්පියන් කියලා දෙනවා. ඔවුනුත් කොහෙන් හරි එක ගන්න පොතකින් පතකින්. එතකොට ඒ අක්ඛාතේ Tamange නෙමෙයි පර අක්ඛාත එකක්. ස්වාක්ඛාත නෑ ඒක. අන්න අයගෙන් දැනගත්ත දෙයක්. නමුත් තථාගත බුදුපියාණන් වහන්සේ මේ නිර්වාණය නැමැති ධර්මයේ දැනගත්තේ කාගෙන්ද? සුද්ධෝදන රජතුමාගෙන්ද? මහාමායා දේවියගෙන්ද? ප්‍රජාපති ගෝතමයකින්ද? උද්දකරාම පුත්‍රගෙන්ද? නෑ. කාගෙන්වත් හමුවේ නෑ. සෝවාන් ආදී මාර්ගඵල පිළිබඳ ප්‍රත්‍යක්ෂකට යුතු මේ ධර්මය උන්වහන්සේටමයි හමුවේ. එනිසා ඒක මනාව දේශනා කළ බැවින් කියන වචන විශේෂයෙන් සඳහන් කරගන්න, තේරුම් ගන්න. ඒකට අඩුළු හොඬු සපයන්න කෙනෙක් ඕන නෑ. ආය අඩුපාඩු මොකක්වත් එහෙම නෑ. සාමාන්‍යයෙන්
සතර මග සතර ඵලයන්ගෙන් නිර්වාණ සැපයට පැමිණීමට සියල්ලෙන් සම්පූර්ණ වූ ශාන්ත ධර්ම දේශනා කළ බැවින් ධර්මයේ සවාක්කාත නම් මනසේක කියලා කියන්නේ ධර්මයේ සවාක්කාත නම් 100%ක්ම මිනිස්සුන්ට එහි ප්‍රතිඵල නොලැබෙන්න හේතුවක් නැහැනේ ධර්මයේ සවාක්කාත බව පිළිබඳ සැකයකුත් අපට නැහැ එහෙනම් එහෙනම් මෙහෙම දෙයක් වෙන්න පුළුවන් ධර්මයේ කියන පදයෙන් කියන දේ වෙනුවට එතෙන්ට වෙන දෙයක් ඇවිදින් තියෙන්න පුළුවන් සද්ධර්මයේ වෙනුවට සද්ධර්ම ප්‍රතිරූප සමාජගත වෙනවා කියලා උන්වහන්සේම වදාරලා තිබෙනවා එහෙම නැත්නම් තථාගතප්පයස ධම්ම විනය අස්ස තථාගතයන් වහන්සේ මනාව ආවෝද කළ ධර්ම විනය බබලන්නේ විවෘත වුණොත් වැසුනොත් බබලන්නේ නැහැ මා කල්පනා කරන්නේ ගිහිපැවිදි ස්ත්‍රී පුරුෂ බේදයෙන්තරව අනාගත බුදුන් ප්‍රාර්ථනා කරන් නිවන් ප්‍රාර්ථනා කරන්න උනේ සද්ධර්මයේ යටපත් වුණ බැවින් කියලා පොත තිබුණට සූත්‍ර දේශනා තිබුණට අර ඊතලයේ හරියට මාර්ගය පෙන්වන්නේ නැහැ. ඒ නිසා ආය බුදුවරේ එලිකලා වූ දේ සියල්ලෙන් සම්පූර්ණ නම් ඒකට ඌණ පූර්ණ කරන්න අවශ්‍ය නැහැ කවුරුවත්. අවශ්‍ය නම් අවශ්‍යන්නේ භාෂාවක් තේරෙන්නේ නැත්නම් භාෂාවට අනුව අර්ථ විවරණය කරන එකයි. පාලි තේරෙන්නේ නැත්නම් පාලි අර්ථ සිංහලට ගත්තාම සිංහල අර්ථ හොයාගන්න වරුණාම බුදුන් හෙලිකල ධර්මයට ඌණ පූර්ණ සපයන්න කවුරුත් මහන්සි වෙන්න ඕන නැහැ. මොකද සියල්ලෙන් සම්පූර්ණ එකක් කරලා තිබෙන්නේ. ඒක එහෙනම් ඒ ධර්මයේ ගුණය ධර්මයට පැමිණෙන්නේ නැතුව බෑ හොයාගන්න. එහෙමයි තේරුම් ගන්න ඕන. ස්වාක්ඛාත බව කියන එකේ තේරුම අඩු ලුහුණු මොකක්වත් නැහැ සියල්ලෙන් සම්පූර්ණයි කියන එක. ඒව පිළිබඳ අපි විශ්වාස කරන්න ඕන. විශ්වාසයක් නැතුව හිටියට හරියන්නේ නැහැ. එහෙම විශ්වාස කරාම තමයි ඒකේ ගැඹුරු හොයන්න වෙන්නේ. එහෙම භගවතා ධම්මෝ මොකද ඊට පස්සේ පෙන්නන්නේ සාන්දිට්ඨිකයි. මොකද්ද මේ සාන්දිට්ඨික කියලා කියන්නේ? ඉහාත්ම වශයෙන් ප්‍රතිඵල ලබා දෙන වෙයින් මේ ජීවිතයේදීම ප්‍රතිඵල ලබා දෙන වෙන සාන්දිට්ඨික ගුණය කියලා කියන්නේ. එතකොට මතු බුදුරෙකගේ ශාසනය නිවන් පතනවා හරි ප්‍රාර්ථනා කරනවා නම් හරි සාන්දිට්ඨික ගුණයට පහර ගහලා නේද තියෙන්නේ? සාන්දිට්ඨික ගුණය පිළිගන්නේ නැහැ නේද? එතකොට අපට ඒ ප්‍රතිඵලය ලැබෙන්න වෙනවා. මේ ධර්මයට පැමිණෙනකොට තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ. මේ ධර්මයට පැමිණීම කියන එකට වළංගු භාවයක් තියෙනවා. පෘථග්ජන පුද්ගලයාට ධර්මයට පැමිණෙන්න බෑ. පෘථග්ජන පුද්ගලයාට පුළුවන් බුදුන්ට ධර්මයට සංඝයාට වඳින්න පමණයි. අර ආගතං ඉමං සද්ධම්මන්ති කියන එකේ තේරුමම ආර්ය භාවයට පත් වීම එතනින් එහාට තමයි සද්ධර්මයට පැමිණීම සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ. බලන්න මෙහෙම නිර්වාණ කියන පදයට නිරුක්තියක් නැත්නම් අර්ථයක් විමසපුවම ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය මිනිසුන්ගේ චිත්තසංතානෙ හටගන්නා වූ ලෝභය, දේසය, මෝහය ඛය කියන්නේ බිඳුව දක්වාම අවසන් කරන්න පුළුවන් නම් එතකොට හම් වෙන්නේ ධර්මයේවත් නෙවීම. එහෙනම් ධර්මයේ වැහිලා තියෙන්නේ මොනවෙන්ද? ලෝභ, දේස, මෝහ වලින්. දැන් බලන්න නීවරණ කියන වචනේ අරගෙන නීවරණ නිවීම ආවරණය කරන්නා වූ. නිවීම ආවරණය කරන්නා වූ දේවල් කොහෙද තිබෙන්නේ? මිනිසුන්ගේ චිත්තසංතානයන්ගේ. චිත්තසංතානයන්ගෙන නිවීම ආවරණය කරන ධර්ම තියෙන්නේ. ආවරණය කරන ධර්ම ඉවත් වුණාම තියෙන්නත් ඕන නිවීම නේද? කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්ද උද්දච්ච කුක්කච්ච විචිකිච්ඡා කියලා මේවා හැංගීම් ක්ලේශ ධර්මයන්. ඒවා සිතට ආපුවම වැසී යන්නේ නිවීම නම් ඒවාගේ ෂේවීම වෙන්න ඕන නේද නිවීම ධර්මය හම්බ වෙන්න. එතකොට එහෙනම් ඒක මරණයෙන් පස්සේ ලැබෙන විපාකයක් වෙන්න බෑ සාන්දිට්ඨික කියන පදේ. අපට අහිමි වුණ අනාගත සසුනේ පමණක් තියෙන්න ඕන දෙයක් වෙන්න බෑ. මොකද ධර්මයේ ස්වාක්ඛාත නම් ස්වාක්ඛාත ධර්මය අනුගමනය කිරීම තුළ ඉහාත්ම වශයෙන්ම මේක අනුගමනය කරන අයට ලැබෙන්න ඕන. අනුගමනය කරන්නට ලැබෙන්න ඕන කියන එකේ තේරුම ඒකට ඒකකයක් නම් කරන්නේ නැහැ. මේ භික්ෂු ඒකකය සඳහා පමණය, මේ භික්ෂුණී ඒකකය සඳහා පමණය කියලා එහෙම ඒකකයක් නම් කරන්නේ නැහැ. සිව්වන පිරිස සඳහාය. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසේ සමස්තය සඳහා නෙවෙයි තෙරෙන අය සඳහාය. ඒ සිව්වනක් පිරිස අතර මෙන්න මේක තේරෙන පිරිසක් ඇති වෙනවා.
එනම් බෞද්ධ සමාජයක් තුළ 100%ක් ධර්මය නොතේරෙන ප්‍රත්‍යඥයන් වෙන්න බෑ. එහෙම වුණාම ඒක එහෙනම් සාක්කහත ගුණයට කරන මදිකමක්. සම්දිට්ඨික ගුණයට කරන මදිකමක්. නමුත් ධර්ම ගුණ අවලංගු වෙන්න බෑ. ඒවා වලංගු වෙන්න ඕන. එහෙමයි අපි මේ පිළිබඳව හොයාන යන්න ඕන. එහෙමනම් අපට ඒ සාන්දිට්ඨික ගුණය කෙරෙහි විශ්වාස තියාගන්න වෙනවා. ඒ වගේම භගවතා ධම්මෝ අකාලිකෝ. මොකද්ද මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අකාලිකයි කියලා කියන්නේ? සමහර අය මං අහලා දෙනවා කාලයක් නැහැ කියලා කියනවා ඒක. එහෙම සිංහලට පරිවර්තනය කරන්න එපා. මාර්ගය ගත්තොත් ඒ මොහොතේදීම විපාක ලැබෙන බැවින් මාර්ගයට අනතුරුව ඵලය ඉපදීමට එක්ෂණ මාත්‍රයක්වත් කල්ගත නොනැහින් තථාගතයන් වහන්සේගේ ධර්මය අකාලික නම් මනසේක. ධර්මය අර ඵලයනේ. මාර්ගයේ අවසානයේ ඵලය තියෙන්න ඕන. ඒක මේ පැහැදිලි කරන්න ඕන මෙහෙමයි. දැන් කර්මඵල ගන්න. අද පාප කර්මයක් කරනවා හෙට අද පුණ්‍ය කර්මයක් කරනවා ඔක අදම විපාක දෙන්නේ නැහැනේ. දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් උපපජ්ජ වේදනීය වශයෙන් අපරාපාර වේදනීය වශයෙන් සංසාරයෙන් පස්සේ විපාක දෙන්නේ. එතකොට කර්ම විපාක කාලිකයි. කාලයට සම්බන්ධයි. මතු අනාගතයේ කවදා හරි විපාක දෙන්නේ. නමුත් ධර්මේ අකාලිකයි කියන්නේ ඒ මොහොතේම හම්බ වෙන්න ඕන. යමෙක් මාර්ගය ගත්තොත් මාර්ගයේ කෙලවර හම්බ වෙනවා ධර්මයේ නැමැති ඵලය. ඒකටයි මාර්ගඵල කියලා කියන්නේ. නමුත් සමාජයේ මේක පාවිච්චි කරන්නේ මාර්ගඵලයක් කියන තනි වචනයක් වශයෙන් අරගෙන. නමුත් මම දකින්නේ එහෙම නෙවෙයි. මිනිසුන් අනුගමනය කරන මාර්ගයේ මාර්ගඵල නෙමේ කර්මඵල. කර්ම මාර්ගයේ ඵල. ඔවුන්ට හම් වෙන්නේ කර්ම මාර්ගයේ ඵල. දැන් පාප කර්මයේ කර්ම මාර්ගයක්, පුණ්‍ය කර්මයේ කර්ම මාර්ගයක්, ධ්‍යාන කර්මයේ කර්ම මාර්ගයක්, පාප කර්මයේ දුක් විපාකේ නැමැති ඵලය. මරණින් මතුනම් අපාගත වීම නැමැති ඵලය. පුණ්‍ය කර්මයේ ලෞකික සැප විපාක නැමැති ඵලය. මරණින් මතු කාමසුගතියේ ඵලය. ධ්‍යාන කර්මයේ ඉහාත්ම වශයෙන් කෙලෙස් යටපත් වූ සම්සුන්සිත පරලෝක වශයෙන් රූපී අරූපී බඹතලවල ඵලය. ඒ ඵලයේ පසුවනේ. කර්මයේහි ඵලය ඒ මොහොතේ හෝ පසුව කර්මඵල. කර්ම මාර්ගයේ හම්බ වෙන ඵලවලට කියන්නේ විපාක. ඒක එහෙනම් ඒක මාර්ගඵල නෙමෙයි. නමුත් මිනිසුන් ඉන්නේ මේ කර්ම මාර්ගයේ. කර්ම මාර්ගයේ ගිහින් බුදු සමය සඳහන් ආර්ය මාර්ගයේ ඵල බලාපොරොත්තු වුණාට හරියන්නේ නැහැ. මොකද ඒක කන්න කර්ම සුඛ කර්ම කන්න සුඛ කර්ම ඔස්සේ යනා වූ කර්ම මාර්ගයක සමාජයේ ඉන්නේ. ඒක අපේ සූත්‍ර දේශනාව පැහැදිලි කිරීම වල පවතිනවා. කර්ම ජාති තුනක් ඔස්සේ සත්වයා සසර ඇවිදිනවායි කියලා. ඒ සසර ඇවිදින කර්ම ජාති තුනේ කර්මය කර්මය කරාම හම්බ වෙන්නේ විපාකයේ ඵලයක් වශයෙන්. ඒක කර්මඵල. ඒක විපාකය. ඒ විපාකේ ලෞකිකයි. නමුත් මේකේ තියෙනවා තවත් කර්මයක්. අතිවික්කවේ කම්මං අකන්නං අසුකං. මහණෙනි තවත් කර්මයක් තියෙනවා. කලුත් නැහැ සුදුත් නැහැ. එබැවින් ඒක විපාකේ කලුත් නැහැ සුදුත් නැහැ. ඒකට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය. දැන් කර්මක්ෂය කිරීමේ මාර්ගය ගත්තොත් නෙමෙයිද ඵලය ලැබෙන්නේ? අන්න ඒකයි මාර්ගඵල. මාර්ගය ගත්තහම අවසානයේ ඵලය හම්බ වෙනවා. මං කියන්නේ අර ඊතලෝස්සේ ගියාම පිට්ටනිය හම්බ වෙනවා. ඊතල කියන්නේ පාර. ඊතලවල ඵලය නැහැ. ඒ වගේ මාර්ගය ගත්තොත් මාර්ගයේ අවසානයේ ඵල. නිසා බුදුන් වහන්සේගේ මේ ධර්මයේ කියන අකේ ගුණය තමයි අනුගමනය කළොත් ශණයක්වත් කල්ගත වෙන්නේ නැහැ. ඒකයි අර අතීත වර්තමාන අනාගත කියන කාල පරාසයට අයිති නැහැ. ඒ මොහොතේම විපාක ලබන්න පුළුවන් කියන එක. ඒක අපි දැන් ඉස්සරහට පැහැදිලි කරන්නම් මේ මාර්ගයේ මොකද්ද ඵලය කියලා. ඒ වගේම ඊළඟ පදයට ඇවිදින් බලන්න. එහි පස්සික. ඔන්න තවත් ලස්සන වචනයක්. එහි කියන්නේ එව කියන එක. පස්සික කියන්නේ බලව කියන එක. ඇවිත් බලන්න ආරාධනයක්. කොහටද ඇවිත් බලන්නේ? පන්සලටද? විහාරස්ථානයටද? විහාරයටද? බෝධියටද? නෑ, ධර්මයට ඇවිදින් බලන්න. ආරාධනයක් තියෙන්නේ. ඒකේ හැටි දැනගන්න ධර්මයට ඇවිදින් බලන්න ඕන. අවතීර්ණ වෙලා බලන්න ඕන. එතකොට ධර්මයට අවතීර්ණ වෙන්නේ කොහොමද? අන්න ඒක තේරුම් ගන්න වෙනවා. ධර්මයට අවතීර්ණ වෙන්න කර්මයට අවතීර්ණ මාර්ගය බෑ.
අපි ස්වභාවයෙන්ම මිනිසා කර්මයට අවතීරණ මාර්ගයේ ඉන්නවා. නමුත් ඒක අපි පින්කම් කරනවා පව්කම් කරනවා කියලා කියනවා ඇරුණාම ඒක මේ සිදුවෙන ආකාරය පිළිබඳ සාමාන්‍ය සමාජයට අවබෝධයක් නැහැ. මොකක්ද මේ පව් සිද්ධ වෙනවා කියන්නේ? කොමක්ද මේ පින් සිද්ධ වෙනවා කියන්නේ? අනාගත විපාකයක් දෙන්න හේතුවක් චිත්ත අභ්‍යන්තරයට බැස ගන්නවා. නිදිගත් සිතක් බවට පත් වෙනවා. මගේ පෙර උදාහරණයක් තිබුණා ගම්බදව මාදුට දෙයක් ආශ්‍රයෙන් තිබෙනවා මේ ගම්බද විවිධ වර්ගයේ අල වැල් වර්ග. මේක මාර්තු විතර පැලවෙලා දෙසැම්බර් දක්වා ගස්වල යනවා වැල්. උඩට ඈතට යනවා සමහර ඒවා සමහර පාත තියෙනවා. අපි දකින්නේ වැලක් විතරයි. නමුත් මේ වැල රහසිගත කාර්යයක් කරනවා. හිරවෙලියේ වාතයේ පෝරළ උදව්වෙන් ආහාර නිෂ්පාදනය කරලා පොළොව ඇතුලේ ගබඩාවක් හදනවා අලය කියලා. මේ අලය හදන්නේ වැලට කන්න ගන්නද? නැහැ, වැල මැරුණාම ඊළඟ සැරේට පැලවෙන්න. එහෙනම් ආහාර ගබඩා කළා නේද? අවිඥානික වැලත්. අවිඥානික වැලත් මොකද කරන්නේ? වැල මැරුණට ඊළඟ කන්නට පැලක් පැලවෙන්න අවශ්‍ය හේතු පොළොව යට ගබඩා කළා. මේ කර්ම රැස් කිරීම කියලා කියන්නේ අනාගත සංසාරයේ පැවැත්මට මෙහෙම හේතු ගබඩා කිරීමක් බව තේරෙනවද ඔබට? ඒවට අලේ වගේ බීජක් නොකීවට කර්ම බීජ කියන්නේ ඇයි? අනාගත ඵලධර්ම වෙවින්නේ. එනම් මිනිසාට මේ සමාජය තුළ පාපකර්ම බීජ රැස් කරන එක හොඳ නැහැ, පුණ්‍යකර්ම බීජ රැස් කරන එක හොඳයි කියලා ඉගෙන ගත්ත සමාජයක් තමයි අපට තියෙන්නේ මා උපන් සමාජයේ. ඒ ධර්ම මාර්ගයේ නැති බැවින් සහ ධර්ම මාර්ගයේ නොතේරෙන අයට කර්ම බීජ රැස් කරන එක හොඳයි. මොකද ඒකේ අනාගත විපාකයේ සැපවත් පැත්තට මොකද සතර යන්න ඕන හැමෝම. පෘථග්ජන පුද්ගලයා තමන් කරන කර්මයන්ට අනුව සතර යන්න ඕන. යන එකේ දුගතිගාමී පැත්ත වළක්වන්න නම් පාපයෙන් බැහැරව පුණ්‍යකර්ම විපාක හිමි කරගන්න වෙනවා. එතකොට එහෙමනම් අර වැලක වැලක් විසින් අවිඥානකවත් අනාගත පැවැත්ම ගැන හිතා ආහාර ගබඩ කරනවා වගේ මිනිසා කර්ම රැස් කිරීමේදී සසර හදනවා. එතකොට ඔවුන් ඉන්නේ මොන මාර්ගයේද? තථාගත ධර්මයේ වැටහෙන දුර හැමෝම ඉන්නේ කර්ම මාර්ගයේ. ඔවුන්ට කියන්න ගැලපෙන වචනය ධම්මං සරණං ගච්ඡාමි නොවේයි, කම්මං සරණං ගච්ඡාමි. ඔවුන් කර්මය සරණ කරගෙන ජීවත් වෙන්නේ. ඒක ඔවුන් අවබෝධ කරගන්න ඕන ඕනම කෙනෙක්. අපි මේ කතා කරන්නේ සමස්තයක් වශයෙන් සමාජයටනේ. කම්මං සරණං ගච්ඡාමි වල ප්‍රතිඵලය සංසාරයේ ආයු වර්ණ සැබ්බල ඇරුණාම අර ධර්මයේ විපාක නැමැති විපාකේ නෙවෙයි. මතක තබා ගන්නට. ඒකට වෙනම මාර්ගයක් තියෙනවා. අර අර පිට්ටනියට යන ඊතල තිබුණා වගේ කර්මක්ෂය කිරීමේ කර්මය නම් වූ මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය ගත්තහම තමයි ධර්මයේ නැමැති ඵලය හම්බ වෙන්නේ. එහෙනම් ධර්මයට ඇවිදින් බලන්න වෙනවානේ. එහි පක්ෂක කියන එකේ තේරුම ඒකයි. ඒ වගේම තවත් වචනයක් තියෙනවා. අපි එහි පක්ෂක ගුණයත් අපි පස්සේ කතා කරමුකෝ. ඔක්කොම එකට අරගෙන ඕපනයික. මොකද මේ පෙන්වන්නේ? බල බලා ඉන්න වෙලාවක් නැහැ. වහාම ක්‍රියාත්මක වෙන්න ඕන දෙයක්. පසු කරලා හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම මෙහෙම උදාහරණයක් කියනවා. කෙනෙකුට හිස ගිනිගෙන තියෙනවා. කෙනෙකුගේ ඇඳිවත ගිනි අරන් තියෙනවා. දැන් මේක නිවා ගන්න කල් බලනවාද අපි? වී මෝලට ගිහින් වී ටික කොටාගෙන ජල බිල ගෙවලා දරුවා පාදලට ගිහින් අරලා සමුපකාරයට ගිහින් බඩු අරගෙන ඇවිදින්න අපි මේ හිස නිවා ගන්නේ හෝ ඇඳව නිවා ගන්නේ? ඒ මොහොතේම අනිත් ඔක්කොම පැත්තකින් තියලා ඒ කටයුත්ත කරනවා. අන්න එහෙම ධර්මය මේ මොහොතේ උපදින්නා වූ ක්ලේශ ධර්මයන් නිමා ගැනීම සඳහා උපයෝගී කර ඇති ගුණයෙන් යුක්තයි. ඒකයි ඕපනායක කියලා කියන්නේ. අරගිනි බාහිර ලෝකේ තියෙන ගිනි, මේ ගිනි ලෝභ දේශ මොහ ගිනි. ලෝභගෙන් දෝෂ මිනි නිවා ගන්න ධර්මයේ නැමැති ජලය වක් කරන්න පුළුවන්. ඒකයි ඕපනායක ගුණය කියලා කියන්නේ. තව එකක් තියෙනවා. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ. ඔන්න ඕක තමයි අන්තිම පදේ. විඤ්ඤෝ වේදිතබ්බෝ පච්චත්තං. මොකද මේ පෙන්වන්නේ? වේදිතබ්බෝ දැනගත යුතුයි, පච්චත්තං ප්‍රඥාවන්තයින්.
ප්‍රඥාවන්තයින් සොකීය චිත්තසංතානයේ උපදවාගෙන ප්‍රඥාවෙන්ම නිවන දැකිය යුතුයි. ඇසෙන් දැකිය යුතුයි නෙවෙයි, බාහිර ලෝකේ දැකිය යුතු නෙවෙයි, සොකීය චිත්තසංතානයේ උපදවා ගන්න වෙනවා. කවුද? පච්චත්තං වේදිතබ්බ. එහෙනම් අන්න පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන පදයක් තියෙන්නේ අෂ්ටමහා පුරුත විස්තරකවල. මේ ධර්මයේ කියලා කතා කරන්නේ ඔය නිවීම ප්‍රඥාවන්තින් සඳහා පවණයි. පාපේ ඕන කෙනෙකුට කරන්න පුළුවන්, ආගන්තුක සත්කාරය ඕන කෙනෙකුට කරන්න පුළුවන්, ඒ වගේම පින ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඒකට ගැඹුරු ප්‍රඥාවක් ඕන නැහනේ. පින්කම් කරන්න බෞද්ධයෙක්ම වෙන්න ඕනේ නැහැ. ලෝකේ ඕන කෙනෙකු ශ්‍රමදානය කළොත්, අම්මට තාත්තට සැලකුවොත්, අතරණ යන්න පිළිහිටුනොත්, ඒවා පින්කම් නෙවෙයිද? නමුත් මේ ධර්මයට පැමිණෙන්නට බුදුන් වහන්සේ ප්‍රඥාවන්ත කොටසක් වෙනම තෝරනවා. අර බලන්න, උන්වහන්සේ උදෑසන අවදි වෙලා විනය ජනයන් බලනවා. ඒ කවුද? ධර්මයට පැමිණෙන්න පුළුවන් අය හොයනවා. අද අපට විනය ජනයන් බලන්න නම් ඇසක් නැහැ. නමුත් අපට මාධ්‍ය ලැබී තිබෙනවා, ත්‍රිපිටකය ආරක්ෂා කරලා දීලා තිබෙනවා, අපි ඒ කරුණු හදාරලා තිබෙනවා, අපට ලෝකෙට ඇහෙන්න ප්‍රචාරය කළ හැකියි. සවන් දෙන අයට විනය ජනයන් කෙනෙක් බවට පත් වෙලා මේකට අවතීර්ණ වෙන්න පුළුවන්ද කියලා ඔබ තේරුම් ගන්න වෙනවා. ඒ සඳහා අවශ්‍ය වැදගත්ම කරුණ, එහෙම දෙයක් මිනිසාට ලබා ගන්න පුළුවන් කියන අදහසින් යුක්ත වෙන කරුණු පැහැදිලි කරන කෙනෙකුගේ ඇසුරට කල්යාණ මිත්‍ර සේවනය කියනවා. ඒ කරුණු පැහැදිලි කිරීමට සද්ධර්මය කියලා කියනවා. ඒක අර සද්ධර්මය කියන්නේ නිවීමම නෙමෙයි, ඒකට අදාළ කරුණු පැහැදිලි කිරීම, මාර්ගය පැහැදිලි කිරීම. ධර්මදේශනා කිරීම කියන්නේ එතකොට මාර්ගය පැහැදිලි කිරීම. මාර්ගය ගත්තහම තමයි ධර්මය හම්බ වෙන්නේ. දැන් මෙන්න මේ විදිහට මේ ගාථා හයේ පවතින්නේ මිනිසා විසින් ලබා ගත යුතු, මිනිසාට හිමිය යුතු, නැති නොවන, ඇති නැති කියන වචන වලංගු කරන්න බැරි, දිග හෝ පළල, අතීත හෝ වර්තමාන වලංගු වචන වලංගු කරන්න බැරි, ඒකට වචනයක් කියනවා අසංකතං කියලා. අසංකතං වූ භික්ඛවේ දේශිස්සාමි අසංකතගාමි පටිපදංච. තවත් තැනක තියෙනවා, මහන්නේ මම ඔබට අසංකතේ දේශනා කරන්නයි යන්නේ. කුමක්ද මහන්නේ අසංකතේ කියන්නේ? අසංකතේ කියන්නේ නිර්වාණයට. මොකද්ද ප්‍රතිපදාව? ලෝභක්ඛේ දේසක්ඛේ මොහක්ඛේ. අර තියෙන්නේ ලස්සනට. නිවීමට යන්න ඕන නම් ලෝභේ දේසේ මොහේ සේ කරන්න. ලෝභේ දේසේ මොහේ සේ කිරීම තමයි පාර. පාරේ ගියාම තමයි අදාළ තැන හම්බ වෙන්නේ. දැන් ඔබත් ඔය සමහර තැන් හොයාගෙන යන්නේ පාරවල්වල. පිට්ටනිය හොයාගෙන යනවා, ගඟක් හොයාගෙන යනවා, පූජනීය ස්ථානයක් හොයාගෙන යනවා. එතකොට පාරේ දෙක තියෙන්නේ, පාරේ ගියාම හමු වෙනවා. එහෙනම් අපිට පාරක් තියෙනවා දේශනාවල. පාර ගත්ත කෙනාට තමයි පාරේ ගියාම අදාළ තැන මොන ගැහෙන්නේ. ඒ නිසා මේ පාර ගන්නේ කොහොමද? අන්න ඒකයි ඊළඟට මේ ධර්ම දේශනාව ඉතිරි කාලය තුළ මේ ධර්මයේ ගුණ සඳහන් කරන මේ ධර්මයට පැමිණෙන්නට මොකද කරන්න ඕන? ආගතං ඉමං සද්ධම්මන්ති කියන පදේනොත් කියනවා මේ ධර්මයට පැමිණීම කියන එක. මේ සඳහා තථාගත බුදුපියාණන් වහන්සේ වාරණයක් එහෙම පනවල නැහැ. කියන්නේ ස්ත්‍රීන්ට නොහැකිය, ගිහියන්ට නොහැකිය, පැවිදි වෙලා පන්සල්වල ඉන්නාට නොහැකිය, වනාන්තරගත වුණ අයට පමණක් හැකිය කියලා එහෙම වාරණයක් නැහැ. තිබෙන්නේ මේ උන්වහන්සේ වදාහරණ දේ තේරුම් ගන්න පුළුවන්ද? තේරුම් ගත්තොත්, තේරුම් ගත්ත පුද්ගලයා මාර්ගය ගන්නවා, මාර්ගය ගත්තොත් ඵලය හමු වෙනවා. හොඳට මතක තියාගන්න, මාර්ගය වෙනයි ඵලය වෙනයි මාර්ගඵල කියලා එකක් නැහැ. අපේ කල්පනා මාර්ගඵලයක් ලැබෙනවා කියලා. එහෙම ඒගොල්ලෝ කල්පනා කරන්නේ. දෙක මේකට එකතු කරලා මොකක් හරි කොස් ගෙඩියක් වගේ, වාහනයක් වගේ, උපාධි සහතිකයක් වගේ දෙයක් බලාපොරොත්තු වෙනවද? දන්නේ නැහැ. නමුත් ඵලය කතා කරන්න බෑ. අසංකතය කියන්නේ ඒකනේ. අසංකත කියන එකේ තේරුම හේතුන්ගෙන් හටගත්ත සියල්ල නැති වෙනවා. සංකත ධර්ම. ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා කෝධ වෛර හටගත් හැම දෙයක්ම නැති වෙන සුළුයි. නමුත් හේතුන්ගෙන් හට නොගත් දෙය නැති නොවෙන සුළුයි. ඒ නිසා ඒකට හර හේතුන් පාවිච්චි කරන, හේතුන් ගැන විස්තර කරන්න පාවිච්චි කරන වචන යොදන්න බෑ. වචන වලින් මේක මනින්න බෑ. ඒ නිසා තමයි ඒකට අසංකත කියලා පදයක් පාවිච්චි කරලා තිබෙන්නේ. අන මිනිසාට විශේෂයෙන් මිනිස් උත්පත්තියක් ලැබෙනවා මෞකසක, මේ ලෝකෙ කොතන හරි තැනක. මොන ආගමේ ඉපදිලා තිබුණත් ආගම හම්බ වෙන්නේ ඉපදුනෙන් පස්සේනේ. නමුත් බුදුන් වහන්සේ වදාරන්නේ උපදින්නේ මිනිසුන් අතර
අල්ප වූ දානේ අල්ප වූ පිනේ මධ්‍යම දානේ මධ්‍යම පිනේ දාන සීල දෙකේ පෙර පින් ඇති බැවින් කියලා පෙන්වලා තිබෙනවා. මම මේක මෙහෙමත් දකිනවා. මේ ලෝකේ මොන ආගමක හරි මේ දරුවෙක් ඉපදුනහම අවුරුදු 20ක් 24ක් 25ක් නැත්නම් විවාහ වෙලා තනියෙන් හම්බ කරගෙන කණ්ඩ සිද්ධ වෙන තැන දක්වාම දරුවන්ට අම්මලා තාත්තලා කෑම ඇඳීම නොමිලිය දෙනවා. අය කරන්නේ නැහනේ නේ. ඒ අර පෙරපින නිසා තමයි එහෙම හම්බ වෙන්නේ. පින් ඉවර වෙනකොට ඒ පෙරපින් ඉවර වෙනකොට ආය හම්බ කරගන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි දකිනවා මිනිස් හැමදේනම පිනින් උපන් අය. නමුත් පින කියන කාරණේ සසරේ භවගාමී කාරණයක්. ලබාගත් මනුස්ස ජීවිතයේ ඊට එහාට යමක් තේරුම් ගන්නට තමයි බුදුවරුගේ ඇසරෝ නැවෙන්නේ. සාමාන්‍යයෙන් භවගාමී සහ භව නිරෝධගාමී කියලා වචන දෙකක් තිබෙනවා. භවගාමී කියන්නේ භවයේ ගමන් කරන කොහම කෙනෙක් යනවා නෙමෙයි, හේතුඵල වශයෙන් පව් හේතුවල පව් ඵලය, පින් හේතුවල පින් ඵලය, ධාන හේතුවල ධාන ඵලය භවගාමී. මිනිසා විසින් පව් රැස් කරගෙන අපායගාමීම භවගාමී. මිනිසා විසින් පින් රැස් කරගෙන කාමසුගතියේ දෙවියන් අතර හෝ මිනිසුන් අතර ඉපදීම භවගාමී. මිනිසා විසින් ධාන කුසල් රැස් කරගෙන බඹලෝ යන එක භවගාමී. තථාගත බුදුපියාණන් වහන්සේ 15 වෙනියට මේ භවගාමී ප්‍රතිපදා ඔක්කොම තිබුණා. තථාගතයන් වහන්සේට ඒ පිළිබඳ ධර්ම දේශනා කරන්න අවශ්‍ය වුණේ නැහැ. තථාගතයන් වහන්සේ විශේෂයෙන් දේශනා කළේ භව නිරෝධගාමී. අන්න සා තථාගතෝ භව නිරෝධාය ධම්මං දේසේති. තථාගතයන් වහන්සේ අර මාර්ග දේශනා කරන්නේ භව නිරෝධය සඳහා. මේ භව නිරෝධයේදී හම්බ වෙන්නේ ධර්මය. මතක තියාගන්න. එහෙනම් මේ නිරෝධය කියන එකේ තේරුම මොකද්ද? සාමාන්‍ය නිරෝධය කියන්නේ අවසන් කරනවා කියන එක. දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා දුක නැති කිරීමේ මාර්ගය. එහෙනම් අපට භවගාමී වෙනුවට නිරෝධගාමී ප්‍රතිපදාවකට බුදුරජාණන් වහන්සේ ආරාධනා කරනවා ජීවිතය තුළ. ජීවත් වෙන ගමන් යුතුකම් ඉටු කරන ගමන් පෞද්ගලිකව කරන්න ඕන කාරණයක්. මෙන්න මේ විදිහට අපට මේ ධර්මයේ ගුණ හඳුනාගන්න ලැබෙන්නේ ඒ ධර්මයට පැමිණුණ අයට. ධර්මයට පැමිණීම ආරම්භ වෙන්නේ සෝවාන් වීමෙන්, ධර්මයේ සම්පූර්ණ වෙන රහත් වීමෙන්. මට තේරෙන දේවල් මම මේ කියන්නේ මතක තියාගන්න. සෝවාන් පුද්ගලයා ධර්මයට පැමිණීම ආරම්භ වෙලා තිබෙනවා සකෘදාගාමී අනාගාමී අරිහත් වෙනකොට. ධර්මයේ සම්පූර්ණයි. දැන් ධර්මයේ කියන්නේ නිවීම නෙවෙයි දෙහෙනම්. ධම්මං සරණං ගච්ඡාමි කියන එකේ තේරුම වෙනා ලෝකේ දුක් තිබුණාට එවෙන් නිදීන්ට මම නිවීම සරණ කරගන්නවයි කියන එකයි. එහෙනම් ඒක කියන්න තියෙන එකක් නෙමෙයි, සරණ කරගන්න ඕන දෙයක් නෙනේ. අනේකයි මම කීවේ පෘථග්ජන සමාජයට බුද්ධං වන්දාමි, ධම්මං වන්දාමි, සංඝං වන්දාමි. බුදුන් වඳිමි, දහම් වඳිමි, සංඝයා වඳිමි. ඒක ආමිස පූජාව. ප්‍රතිපත්ති පූජාවදී බුද්ධං වන්දාමි නෙමෙයි, බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. සරණ කරගන්න වෙනවා. එනිසා තෙරුවන්ටත් අපි පාසල් ගිහින් ඉගෙන ගත්තට වඩා ඉතා පැහැදිලි ගැඹුරු අර්ථයක් තියෙනවා කෙනෙක් තේරුම් ගන්න වෙනවා. හොඳයි, අපි දැන් මෙතන හොයාගන්න බලමු අපේ සිත තුළින් අපි කර්මය සරණ කරගන්න පාර මොකද්ද? ඒක භවගාමි. ඒ පාරම යන්නේ නැතුව එතනම පාවිච්චි කරන්න පුළුවන් ධර්මයේ සරණ කරගන්න පාර, නැත්නම් ධර්මයට යන පාර පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක අනුගමනීය ප්‍රතිපදාවක්. දැනගත්තත් නැතත් මේ කර්මයේ සරකගන්න ප්‍රතිපදාවේ මිනිස්සු ඉන්නවා. මිනිස්සු කියන්නේ පිරිමි කියන එක නෙමෙයි, මිනිස් වර්ගයා. ඉගෙන ගත්තත් නැතත් මේ ප්‍රතිපදාවේ තමයි ඉන්නේ. මේ කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම දායාදෝ, කම්ම පටිසරණෝ, යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා. ඒකේ තමයි ඉන්නේ. ඒකේ වුණාට සිත තුළින් සිදුවෙන ආකාරය දකින්නේ නැහැ. අන්නේ සිත තුළින් සිදුවෙන ආකාරය දැකගත්තාම සසරට ඇලෙන හැටි, සංයෝජනය වෙන හැටි, එහෙම නැත්නම් සසරට බැඳෙන හැටි තේරෙනවා. Taman සසරට බැඳෙන පාරේ නේද ඉන්නේ කියලා තේරෙනවා. දැන් බැඳෙන පාරේ ගියොත් බැඳුණු පැත්තට කාම රූප අරූප වාත්‍රේ උපතක් හම්බ වෙනව ඇරුණාම සසර ගමනේ නිමාවක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් බැඳෙන පාර තේරුම් ගත්ත පුද්ගලයාට ගැලවෙන පාර පාවිච්චි කරන්න හිතේවි. බැඳෙන පාර යන පුද්ගලයාට අනුසෝතගාමියා කියලා කියනවා, ගැලවෙන පාර යන පුද්ගලයාට පටිසෝතගාමියායි කියලා කියනවා. බැඳෙන පාර යන පුද්ගලයාට පමාද විහාරී පුද්ගලයායි කියලා කියනවා, ගැලවෙන පාර අනුගමනය කරන කෙනාට අපමාද විහාරී කියලා කියනවා.
මේ පාර කියන්නේ බරළු පාරක් කාපට් පාරක් වගේ එළිය තින පාරක් නෙමෙයි අනුගමනීය ප්‍රතිපදාවක් මාර්ගයක් ඒකයි එකට මාර්ග ඵල කියලා කියන්නේ අපි සමාජයේ නම් මාර්ගය ගන්න නැතුව ඵල අපේක්ෂා කරනවා බොහෝ දෙනෙක් මාර්ග ඵල බලාපොරොත්තු වෙන්නේ අදාළ මාර්ගය ගන්න නැතුව මට නම් අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්කමක් තියෙන්නේ ඒක මාර්ග ඵල විනා කර්ම ඵල නන් නෙවෙයි කන්න සුඛ කන්න කර්ම කන්න සුඛ කර්ම මේ කර්ම වල ඵලයක් නෙමෙයි මාර්ග ඵලය කියලා කියන්නේ කර්ම වලට හම්බෙන්නේ විපාකයක් ඒ නිසා ඒක ධර්ම මාර්ගය වෙනවා මේ බෞද්ධයින් තෙලිවිය යුත්තේ මේ කරුණ බෞද්ධයින් පැහැදිලි කරගත්ත යුත්තේ මේ කරුණ බෞද්ධයින් අනුගමනය කළ යුත්තේ මේ කරුණ අනුගමනය නොකිරීම තුළ පාරම්පරික බෞද්ධකමක් තුළ සමාජයේ පිනට නැඹුරු වී පුණ්‍ය කර්මයන් කරනවා තමයි මෞපියන් උපස්ථාන කරනවා තමයි විහාරස්ථාන රැක ගන්නවා තමයි නමුත් සංඛ්‍යාලේඛන ආරම්භ බලන්න අපේ ඉතිහාසය තුළ දැන් පවතින මේ අපරාධ බහුල වීම කියන එක අඩු වීමක්ද තියෙන්නේ මට මතකයි මට හමු වුණ හිමි නමක් සංඛ්‍යාලේඛන වගයක් ඉදිරිපත් කළා 48 සිට 60 දක්වා කාලය තුළ බුද්ධ ජයන්තිය පිළිබඳ තිබුණා උද්‍යෝගී හේතු කොට රටේ අපරාධ අවම වී ගිය බව ඒක සඳහන් වෙනවා හැටෙන් පටන් ගත්ත කාලයේ අද දක්වාමත් යලිත් වතාවක් අපරාධ ඉහළ යමින් පවතිනවා බුදුදහම පවතිනවා නම් අපරාධ ඉහළ යනවද එහෙනම් සබ්බපාපස්ස අකරණම් මිනිසු ක්‍රියාත්මක කරන්නේ නමුත් මේකේ ක්‍රියාත්මක කරන්නේ සබ්බපාපස්ස කරණම් මේකට පිළියම් නැහැ අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් දකින්න ප්‍රාර්ථනා කරලා මේකට පිළියම් නැහැ මැරිලා නිවන් දකින්න ප්‍රාර්ථනා කරලා මේකට මිනිසුන්ගේ තිබෙන නොමිනිස්කම් ටික මේ ජීවිතේ මරා ගන්න ඕන මිනිසා ජීවත් වෙන්න ඕන නොමිනිස්කම් මරා ගන්න ඕන මෙන්න නොමිනිස්කම් මරනවාට තමයි කෙලස් නසනවා නැත්තම් භාවනා කරනවායි කියන්නේ නමුත් නොමිනිස්කම් යටපත් කරන භාවනාවක් බුදු සමයට පෙර ආසව සමාජයේ තිබුණා අදත් ඒක ප්‍රචලිතයි නමුත් නොමිනිස්කම් මරා ගත්තාම මිනිස්කම් මතු වෙනවා දැන් බුදුරජාණන් වහන්සේටයි අතිමානුෂ කියලා කියන්නේ manussකමෙත් ඉහළ මට්ටමට ඒ වගේම ඔය බුදු සමයේ සදහම් සරණ කරගත්ත අයගේ චර්යා රටා චරිත කතා ගත්තාම කොතරම් මානසික ගුණාංගයන්ගෙන් පිරිලද ඒ මිනිසුන්ගේ ශරීර හොඳ නිසාද ඔවුන්ගේ සිත්වල ලෝභ දේශ මොහොන් නැති නිසාද ඒ නිසා මිනිසා නරක කරන ලබන්නේ චිත්තාභ්‍යන්තරයේ බලවත් වන ලෝභ දේශ මොහයන් මෙන්න මේ ටික මරා ගන්නට මේ ටික මරා ගත්තාම ධර්මයේ හමු වෙනවා. එහෙම නැත්නම් ධර්මයට යන්න ඕන නම් මේ ටික මරා ගන්න වෙනවා. එහෙමයි තේරුම් ගන්න ඕන. මේ ප්‍රබන්ධ අපට තව ටිකක් වෙලා කතා කර හැකි. මෙහෙම සාමාන්‍යයෙන් මේක මම පෙන්වන්නේ ධර්මදේශනාවක අග අපේ ජීවිත තුලින් පෙන්වන්නේ අර පෞ සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධානසාල සිද්ධ වෙනවා කියන වචනෙන් සිදුවෙන දේ අර වැල යනකොට අලේ බහිනවා වගේ චිත්තාභ්‍යන්තරයට හේතුවක් සැඟවීම. ඒ සැඟවුන නිසා තමයි අලේ නිසා තමයි ළම කන්නට පැලවෙන්නේ සැඟවුන නිසා තමයි විපාකයක් හම්බ වෙන්නේ එතකොට මා දකිනවා බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේ සංසාරයේම කර්ම විපාක පාපට කමති කර්මයේ විපාකය පින්කම නැමති කර්මයේ විපාකය ධාන කර්මයේ නැමති විපාකය ඇරුණාම බතහගතරු හෙලි කරගත්ත මේ සසරින් ගැලවෙන්න අවශ්‍ය ධර්මයේ කවුරුත් හොයන් හිටියේ නැහැ පොත තුලත් මේ රහස හම්බ වෙනවනේ ආලාර කාලාමල උද්දකරාමල පුත්තලා දිවස තිබුණාය දිවකන තිබුණාය පරචිත්ත විඥානය තිබුණාය ඉහලින් යන්න පුළුවන් ධ්‍යාන ලැබලා තිබුණාය නමුත් ඔවුන් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිවන ලැබලා තිබුණේ නැහැ කියනවා නේද කවුරුත් තුළ සෝවාන් ආයි හිටියේ නැහනේ එහෙනම් ඒක වෙනම පාරක් සුචරිත වාදී වුණාට ඒක වෙනම පාරක් මෙන්න මේ නිසා තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දරනවා මේ පාර බාහිර ලෝකෙ තියෙන පාරක් නෙමෙයි අපේ ජීවිතය තුළ අනුගමනය කරන්න ඕන පාරක් ජීවිතය තුලත් එකවතාවක් නෙමෙයි ජීවිතය තුලත් ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ සිත තුළ අනුගමනය කරන්න ඕන එකක් එහෙමයි තථාගතයන් වහන්සේ වදාහරන්නේ දැන් අපි සිත තුළ අනුගමනීය ප්‍රතිපදාව බලමු වැරදි පැත්තට යන එක සමාජයේ මිනිසුන්ගේ සිත් තුළ ඔබ ළඟත් මේක වෙනවද බලන්න ඔබ ලෝකෙට ජීවත් වෙන්න ගින් ඇස කන නාසය දිව කය පාවිච්චි කරනවා එච්චරනේ ඔබ දන්නේ රූප බලනවා ශබ්ද අහනවා කියලා කියන්නේ මේක ඇතුළේ මොකද්ද අන්න ඒක ඔබ තේරුම් ගන්න වෙනවා එතකොට උන්වහන්සේ වදාහරනවා මෙන්න මෙහෙම දෙයක්
ඕනෑ කෙනෙකුටම බාහිර ලෝකෙ තියෙන දෙයක් හම්බ වෙන්න කරුණ තුනක් උදව් වෙනවායි කියලා. මේක තමයි ලේසිම ක්‍රමය තේරුම් ගන්න. ඇසේ පෙනීමයි ආලෝකයේ උදව්ව අමතර ප්‍රත්‍යක්, බාහිර වස්තුවක සෙවණැල්ල ඇහැට වැටීමයි මේක මතක් කරලා දෙන හැකියාවයි. මම පාලියෙන් කියන්නේ ප්‍රසාදයේ ගෝචර රූපේ මානසිකාරය කියලා. මේවා නිසා ඇසේ පළවෙනි චෛසිකේ පහළ වෙන ස්පර්ශ කියලා. ස්පර්ශ වුණ දේ සිහි කරලා දෙන ආකාරයෙන් හතුරානම් මිතුරානම් අපිට අතීතයෙන් තමයි මේක සිහි කරලා දෙන්නේ. ඉස්සරහින් ඉන්න පුද්ගලයා අපේ මිතුරෙක් නම් මිතුරා කියලා, හතුරෙක් නම් හතුරා කියලා. එතකොට අපේ හිතේ හට ගන්නා වේදනාව මිතුරානම් සැප වේදනාව, හතුරානම් දුක් වේදනාව, පස්ස පච්චා වේදනා. මේක සිතේ සිද්ධ වෙන්නේ, නමුත් අපි දකින්නේ ඉස්සරහින් ඉන්න හතුරා දකින්නයි කියලා. එහෙම තමයි අපි උපකල්පනය කරන විදිය. එයා තමයි අපට මේ දුක් ගෙනත් දෙන්නේ කියලා අපි හිතන්නේ. මෙන්න මේ වේදනාවට කැමතිනම් ඇලෙනවා, අකමැතිනම් ගැටෙනවා. එතකොට වේදනා පච්චා තණ්හා. ඒක කැමැත්තත් ඇලීම, අකමැත්තත් ඇලීම, ගැටීම දෙකම තණ්හා. දැන් මෙන්න මේ තණ්හා පච්චා කියන පදේදී උපාදාන හේවත් දැඩිවකට ගැනීම හේවත් මමත්වෙන් ගැනීම නම් මෝ සසරට අහුවෙන වැරද්ද සිද්ධ වෙනවා. උපාදාන වුණොත් වැලෙන් අලබැස්ස වගේ කර්ම බීජ චිත්තාභ්‍යන්තරගත වෙනවා උපාදාන පච්චා බව. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, සිත තුළ පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා බව මේ වැල යනකොට අලබහිනේ හැටි. ඇස තුළ, කන තුළ, නාසය තුළ පමණක් නෙවෙයි, පව තුළ, පින තුළ සහ ධානය තුළත් මේකයි. අන්න ඒවයි තේරුම් ගන්න ඕන. ඒ නිසා බුදුවරේ කමනෝන, කල්යාණ මිත්‍රේ කමනෝන, සද්ධර්මයේ වැටෙහෙන්නේ නැති පුද්ගලයාට පව ඔස්සේ, පින ඔස්සේ, ධ්‍යාන ඔස්සේ බව ගාමී වෙන්න ඇරුණාම ධර්මයට යන පාර නැහනේ. මේක තේරුම් ගන්න වෙනවා. මේක තමයි අපි කරමින් ඉන්නේ. මේකට කියන්නේ පමාද විහාරය කියලා. ඒ කියන්නේ අර අලවැලේ වැඩේමයි කරමින් ඉන්නේ. වැල ඉහළට යන තරමට යටට අලේ බහිනවා. අපි මෙහි බාහිරයෙන් කර්ම රැස් කරන තරමට විපාක විඳින්න හේතු චිත්තාභ්‍යන්තරයට ඉතුරු කරනවා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ කර්ම රැස් කරලා මේක ඉවර කරන්නත් බෑ, විපාක විඳලා ඉවර කරන්නත් බෑ. ඒකමයි සතා කියන්නේ. මේ කර්ම විපාකමයි සතා කියන්නේ. නැතු මෙලොවෙන් පරලොවට කයක් යන්නේ නැහැ සතෙක් කියලා. කර්මයේ විපාක ඒක හේතුඵල වශයෙන් දකින්න වෙනවා. සත්ත්ව සංඥාව තියෙන්නේ කර්ම විපාක ඇතිතුරු. පරමාර්ථ වශයෙන් සතෙක් නැති නිසා තමයි සසර ගමනක් නිමා වීමක් සමග සාන්ත සමාධියක් හම්බ වෙන්නේ. ඒ තමයි ඇති හැටිය. මිනිසාගේ, සත්වයාගේ ඇති හැටිය තමයි ඒ හම්බ වෙන්නේ. දැන් මේ ජීවත් වෙන හැටිය නැති හැටියක්, විකෘති හැටියක්. දැන් මේ පස් පෙන්නපු පාර අධ්‍යයනය කරලා තේරුම් ගන්න ඕනේ. ඇස තුළ, කන තුළ, නාසය තුළ ක්ෂණයකින් සිදුවෙන දෙයක්. ඒ ඔක්කම කර්ම මාර්ගය. මේක නොකරන එක තමයි ධර්මයට යන පාර. මේක නොකරන එක තමයි ධර්මයට යන පාර ඕන කෙනෙකුට. එතනදී තමයි අපට වැටහෙන්නේ බුදුන් වහන්සේ වැඩම කළ පාර, රහතන් වහන්සේ වැඩම කළ පාර ඕනෑම කෙනෙකුටම මේ පාර තියෙන්නේ. ඒකානෝයම් භික්ඛවේ මග්ගෝ එක පාරයි කියලානේ තියෙන්නේ. එක පාරයි කියවට ඒකට මේ අර ඊතල තියෙන්න පුළුවන් හතක් අටක්. දැන් ඔය ශ්‍රීපාදස්ථානයේ අදගත්තාම මාර්ග දෙකකින් යන්නේ. නමුත් තව පල්ලෙහාට ආරම්භ කළොත් මේකට එක දෙන අතුරු මාර්ග හතරක් පහක් තියෙන්න පුළුවන්. මොනවෙන් ගියත් ශ්‍රීපාද මුදුලට යන්නේ. මාර්ග අටකින් ගියත් හමු වෙන්නේ ශ්‍රීපතුල. අන්නේ වගේ මම දකින්නේ ත්‍රිලක්ෂණය එක මාර්ගයක්, චතුස්සත්ත්‍ය එක මාර්ගයක්, පටිච්චසම්පාද නිරෝධ එක මාර්ගයක්, කර්මක්ෂය කිරීමේ කර්ම එක මාර්ගයක්, මරණ සති එක මාර්ගයක්, සතිපට්ඨාන එක මාර්ගයක්. ඕනෑම මාර්ගයකින් ගියාපුවම හම්බ වෙන්නේ ඵලය. ඒකයි තේරුම් ගන්න. මේ සේරම දැනගන්න ඕන නැහැ. එකකින් ගත්තොත් එහෙනම් ඵලයට ළඟා වෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා අපි මාර්ගයට ධර්මය කියලා හරියන්නේ නැහැ. මාර්ගය ඔස්සේ ගියාම හම්බ වෙන ඵලයයි ධර්මය. දැන් එහෙනම් මේ ස්වාක්ඛාත ගාතාව පැහැදිලි කර දීම තුළ ලෝකයා දැනගන්න ඕන නේද ධර්මය කියන්නේ බණ පොතර හරි සූත්‍රවලට හරි නෙවෙයි. මිනිසුන්ට හොයාගත හැකි, අහිමි නොවන,
असीमित वगकी मटिनाकमाति अति सुंदर दया मनोदी की नैत्ति इक नैत्ति जाति जरा भी आदि शोक मरण एवं तम एक शून्यवेन्नीकून्य तथागत अन्वहांस देशनाकर सूत्र एक महणिनि नूपन्नुहटगत हेतु हटनुगत ये एत्ते ये नैत्न मिनीसार दुखिन्मदी मक नैत्ते ये एतिबविन मिनीसार दुखिन्मदी मक एत्ते किल मेक तीवन दे अक्वाधी पेन्ना तेन दे अक्की लखी वर रोटी अक् आगे हरि पुट अक् आगे हर पेन्ना बेह एक असंकत के लखिया अरे तमम सोयागंडो नियाने तमन पश्चात्तं वेदि तब्बो विज्ञोहेति मेन मे प्रज्ञावंतया किला कियन्ने मे मम पेन्नकु पार एहतुल कनतुल नासेतुल मे वेडे सिद्ध वेनवा नेद किला तेरेन्न वेनवा दैन किरीमने अपि मे पाविच्चि करला तियेन्ने दैन नोकिरीमटे इन्न वेनवा अन्ने कारणाव तेरुं अरगन अनुगमने करनकोट तमयि मे सद्धर्मयट पेमिनीम कियन पारे यन्न पुलुवन् कमक् तिबेन्ने इतिन ए निसा होंदट वेदगत् वसें तेरुम गन्न ए करुण पेहदलिखरन्नाऊगे असुर लबा सदहम तेरुम अरगन मार्गे तेरुम अरगन अनुगमने किरी मे प्रतिपल वसें उबट लबेन अरुणाम उब वेनुवें अम्मट तात्तट गुरु एकट बुद्रजान महंसट काटवात मेक करन्न बे हुद उदाहरण कुत्तिवेनो सत्येक अनांत वेला मनुष्येक अनाथ वेला असरण वेला पार होयागन्न बेलु कैले यविदिनो नंगुट पार पेन्नोने वनांतरेंगेल पारट दम्मेम पस्से इट पस्से पेन्नोने पार गेयकि मिनुमगे पृथग्जन पुद्गले वनांतरगत वी असरण वेला अनाथ वेला यविदिनाय ओउंट मार्गे पेन्नला पल लबम इन्हाट पेन्नोने अन्न दान्नो ए तरमट एके वटिनाकम तेरेनो मेक वचने विनाड़ी की प्यक्त की अन्नपुलवा नमूते तेरू अरगन उत्साहकने मे एहतुम मे कणतुम मे नाशेतुम मे दिवतुम मे पवतुम मे पिणतुम ओनेम वर्तमान होते अरमणतुम मे बेदने कविनोट अतहरीम करुलवा कि लघुद्रजान महंसी वधारा एक संगत निकाय कंदकवाग्य सलायतन वाग्य सूत्र दहस्गणनक तीन दया वेलाक मम पोत पेरलान दियान कल्पना करें बान मे मे मेहम की वाट मे पोते तीयनिकाय की पोत पेरलागन पोतेम पाली सिंहल पेहदली करमी इतकोट तवत् विश्वास अतिवेवी अभी मे कथा कर हदपुदे अक् मे त्रिपिट के तीन दे किला हेमत किया कल्पना करना मुखद दें धातु ने मध्यट आवे दें विशेक दक् हता कील तीन पाड़े युवर दें पाड़कर कमली मुखद पाड़कर दें तीन देन सा अर किंग पाटे दिपत्कला हरण पेहदल क्रीम उदागन ओने की महत्कना कर लो इक तवदुरटा अभी मे कथाकरा चिपिटके तीन देखी अनेक लोकयादने अभी नंग अवसन कारणीटा मे ऐसे मे खाने मे नासे तम मे भावना अवती इक इंद्रिय भावना सोत्रे की लखियाँ ये आपहुयान हटि बुधहामदूपे नो अनेक तमय धर्म मार्गे की अर आर पशपच्या वेदना वेदना पच्या तन्ना तन्ना पच्या उपादान उपादान भव प्रमाद मार्गे वत्कर्म मार्गे पवतुलत्वक पिनतुलत्वक ध्यान तुलत्वक मिन्न मेक आपहुपिन्न नो दुख निरोधगामिनी पटिपदा कुहमद महानिनी तिन्ना संगति पशो तुनके स्पर्शे हट गो स्पर्शे तमंड के मृत्यु वेदना विनो एक पा कि अन्न पा ये वेदनावट एलिंडगटो वेदनाव मम वेनो इकट की तन्हा कील अन्े तन्हाव एसैन रूप कनेन शब्द नाशेन गंध दिवेन ओने अन्े तन्हाव तस्साव तन्हाय उपादान भावेन्नी मम मगे मगे आत्कोट अरगण प्रतिक्रिया दक्वंड बार गत्त ये ममत्ते क्रियावलिय अशेष विराग निरोधो कील वतने अपावच्यकरण अर शेष वेन्न हेतु इतर अशेष की शेषकानी राग की आने अर छंदे की वचने छंद राग की अनेक विराग की आने नौकर अनेक अर हेतु इतर अवशेष की नो इतर नोयन अट निरोध की नो इतकोटे अलवेल गिया हे भाई अल बहिन्ने अने वाग चिताभ्यंतर गतवीम तन्हा उपादान भाव विद्या संकाराई अरमुणतु तन्हा नेत्ना उपादान ने उपादान नेत्ना भव ने मे मार्गे इतकोट हम बेन्ने पाले विद्याय मुक्ति तन्हा उपादान भव अविद्या संकार पाप मार्गे नेत्ना कर्म मार्गे तन्हा ने उपादान ने उपादान नेत्ना भव ने भव नेत्ता जाति जरा ने भव निरोधो निब्बाण कि लगनलती नो नी भव निरोध वेनकोट हम बेन्ने सद्धर्मे धर्मे
අන්න ධර්මයට පැමිණෙනෝ අරමුණක් කරුණක් පාසා මොහතක් මොහසක් පාසා විදර්ශනා තුළින් මේ උපාදාන නොකර අවසන් කිරීම තුළ කෙනෙක් පැමිණෙන්නේ කොහාටද ධර්මයට පැමිණුණෙන් පස්සේ ලෝක අධර්ම සිදුවේවි ඒවා ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතෙන්න මේ ධර්මයේ සරණ දෙයි බුදුරජාණන් වහන්සේ අවුරුදු 35 සිට 80 දක්වා ධර්මයේ සරණ කරන ජීවත් වුනේ රහතන් වහන්සේලා රහත් වන තැන් පටන් නැත්තම් සෝවාන් තුන් පටන් ධර්මයේ සරණ කරන ජීවත් වුනේ අර ධම්මදීප අභික්කවේ විහෙරත ධම්ම සරණ අනඤ්‍ය සරණ ධර්මයේ දිවිනක් කොටගෙන වාසය කරන්න කියන කේ තේරුම ඕකයි මිනිසාට සැනසෙල්ලෙන් ඉන්න පහ දහමක් බුදු සමය පෙන්ලා තිබෙන්නේ තමන්ගේ පෞද්ගලික දුර්වලකම් ටික අයින් කරගන්න පුළුවන් නම් තමන්ට පැවරී තිබෙනා වූ යහපත් යුතුකම් සියල්ල ඉටු කර ගනිමින් යහපත් යුතුකම් සියල්ල පැහැර හරින් නැතුව මේ චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ දර්ශනය මාරු කර ගැනීම තුළ අරකට කියනවා ආත්ම දෘෂ්ටිය මේකට කියනවා අනාත්ම දර්ශනය දෘෂ්ටිය දුක්ගෙනදලසුලුයි දර්ශනය දුකින් බදවනසුලුයි සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මෙම කරුණු පැහැදිලි කරගෙන අනුගමනීය ප්‍රතිපදාවකටපත් වෙලා ලබාගත් මනුස්ස ජීවිතෙන් බුදු සමය තුළින් ලබා ගන්නවන උපරිම ඵලය ලබා ගන්න තරම් වාසනාවන්තින් බවට පත් වෙන්නට ප්‍රඥාවන්තින් බවට පත් වීමට ඔබ හැම දිනාට මෙම ධර්මානුශාසනාව විපෝගී වා හේතු ආසනාව වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනෝ මෙම ධර්මානුශාසනාවෙහි සදහැවි දායකත්වය දරනු ලබන්නේ තංගල් අංක 144 නිවසේ පදිංචි ඇන්නේ ලීලාවති මැතිණිය සහ ටී වීරසිංහ මැතිතුමන් විසින්. ඔවුන් මේකට පූර්විකාවක් සපයලා තිබෙනවා. මේ පූර්විකාව මම තනියෙන් අයිති කරගන්න කැමති නැහැ. මේ සඳහා මහන්සි වුණ හැම දිනාටම මේක උපහාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙහෙම අදහසක් ඉදිරිපත් කරලා තිබෙනවා. කවුලුත් මේ පිළිබඳව වපැරසින් බලන්න හෝ ඈනුම්පද කියන්න මහන්සි වෙන්න එපා. මේක යම් කිසි සත්‍යක් තියෙනවා. මලියෝදේව මහරහතන් වහන්සේගෙන් පසු අනාගත මෛත්‍රී බුද්ධ ශාසනයට නිවන් කල් දමා ඇති පසුබිමක මාර්ගඵල අවබෝධය කළ නොහැකි යන දුර්මතේ බිඳහෙළමින් එම මතේ බැහැර කරමින් ධර්ම ගවේෂණකේදී මේ භවයේදීම මාර්ගඵල සාක්ෂාත් කළ හැකි බැව් දේශනා කරමින් ප්‍රායෝගික වෙමින් පූර්වාදර්ශයක් දෙමින් දේශනා කරනු ලබන ගෞරවනීය දේශකයන් වහන්සේ වන අපේ නම ඇතුළත් කරලා තිබෙනවා වහන්සේට උපහාර පිණිස මෙම උතුම් ධර්මදේශනය සිදු කිරීම සඳහා සදහැවර දායකත්වය දරා ඇත. පෞද්ගලිකව එක මා බාර ගන්න කැමති නෙවෙයි නැහැ. මොකද මේ සඳහා වෙහෙස මහන්සි වුණ හේව් බොහෝ අය ඉන්නවා. ඒ හැම දිනාටම මේ උපහාරය හිමිවා කියලා මා එක බෙදා ගන්න කැමතියි. හා ඔබ අපි ඇසුරු කරගෙන මේක තේරුම් ගත්තා වුණාට ඒ සඳහා අපට උදව් වුණ බොහෝ දෙනෙක් ඉන්නවා නැත්නම් මේ සේවස් 3-4ක් තිස්සේ මහසංග පරපුර දිනු කරගත්ත ප්‍රඥාවක උපරිම ඵලය තමයි අපි කාහැය තුලින් එළියට එන්නේ මෙම ධර්ම දානමය කුසලයෙන් ධර්ම ශ්‍රවණය කළ ලංකා වාසී හා ලෝක වාසී සියලු දෙනාටම සතර දුකින් අතමිදී උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා යන්නද දායකත්වයේ දරන සදහැතුන්ගේ දෙපළගේ අරමුණයි එන්නහාට මොකුත් අරමුණු නැහැ එබැවින් සද්ධර්මය දේශනා කරවා ගැනීමට මූල්‍යදායකත්වය දරා ධර්මයේ ගුණ ඇතුළත් සාක්කාත ගාථාවේ සඳහන් ධර්මයේ ගුණ පිළිබඳව පැහැදිලි කරමින් ධර්මයට පැමිණෙන හැටි පැහැදිලි කර ගැනීම සඳහා දේශනා කරවා ගත්තා වූ ධර්මදේශනය අනුග්‍රහක බෞතුන් වශයෙන් ඔබටත් සවන් දුන් ඔබ හැම දෙනාටත් ධර්ම අවබෝධය පිණිස ආසනාව වේවා යහපත් රටක් හැදීමට නිවන සැනසුන් නිසුන් බිහිවීමට මෙම අනුගමනීය ප්‍රතිපදාව හේතු වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න වීරිය කරන්න අනුගමනය කරන්න සබ්බිහිතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව සෑම දිනාටම තෙරුවන් සරණයි දේශක්ඛයෝ නිබ්බානං